නිර්මාණය කරගන්න හැටි ඉගෙන ගත්තා. අදත් බලමු බ්ලොග් සයිට් එක සෙටින් නිර්මාණය කරගන්න කොහොමද කියලා. මම මේ උඩින් ඉඳන් පල්ලෙහාට තමයි ආවේ. සෙටින් වලින් ඔබ බලමු. මේකේ බේසික් සෙටින් ටයිටල් එක දිනවා පරිගණක තාක්ෂණය මේ ටයිටල් එක. ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකක් අපි දුන්නේ. අපි ඒකට දෙමු සින්දු වීඩියෝ. ඉන් පස්සේ මේ හැමදේම අපෙන් විතරයි. ඔන්න වගේ මොකරි ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න පුළුවන්. සින්දු වීඩියෝ මේ හැමදේම අපෙන් විතරයි. මේ සේව් කරා මේ 500ක් චාර්ජ් කරන ලක් ඔය 500ක් වෙනකන් ලියන්න පුළුවන්. මෙතන ප්‍රයිවසි කින් එක. මේක තියෙනවා listed on blogger visible to search engine. ඒ කියන්නේ Google search engine එක තමයි තියෙන්නේ. අපි Google Chrome යනකොට ඒක visible කරනවා. ඒ කියන්නේ පෙන්වන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ පේන්න හදන්න. ඒ කියන්නේ මේක අපි නොදුන්නොත් එහෙම අපි මේ search කරොත් එහෙම මේක search වෙන්නේ නැහැ. ඒ කියන්නේ මට මේ blog එක හොයා ගන්න අමාරුයි. මේක no කළ හැකියි. ඒක හොයා ගන්න අමාරුයි. ඒත් අපි මේක yes කළ දෙන්න. මේක තියෙන basic setting වල privacy කියන එක. Add your blog to our list. ඒ කියන්නේ Google එකේ list එක add කරන්නද කියලාම ඒකත් yes දීලා save කරන්න. එතකොට ඔබට මේ blog එක බලා ගන්න පුළුවන්. Publishing. blog address එක තියෙනවා robbatpeed.blogspot.com කියලා. මෙතන තියෙනවා setup a third party URL. ඒ කියන්නේ මම වාර කලින් කිව්වා for your blog point your own registered URL your blog. ඒ කියන්නේ wix.com wordpress වගේ third party ඒවට add කරගන්න පුළුවන් කියලා කියන්නේ මේක ඔයාලා කැමති නම් දෙන්න. නැත්නම් වඩාත් හොඳයි මේ විදිහට තියෙනවනම් https setting. https availability කියන්නේ ඔබගේ ආරක්ෂාව මේ https කියන ඇත්තටම blog එකේ ආරක්ෂාව සඳහා තියෙන ක්‍රමලක භාෂාවක් වගේ. මේක turn on කරන්න කියනවා. off කරක් කමන්නේ use කරක් කමන්නේ. නමුත් මේක yes කර ගමන් error message එකක් එනවා. warning state කොහොමත් අපිට අපි මේක reload කරන්න ඉල්ලනවා reload කරලෙමු. කොහොමත් මේක අපිට දෙන්න අවශ්‍ය නැහැ. මොකද blog එක කියන්නේ Google ආයතනයට අයත් එකක්. එතකොට අපි Gmail එක මම වාට මුලින්ම පාඩමේ කිව්වා වගේ අපි Gmail එක ආරක්ෂා කරන තුරු Google එකෙන් අපි ඒකම blog අඩවිය ආරක්ෂා කරනවා. Google කියන්නේ ලෝකේ විශාලතම ආයතනක්. ඒකේ security එකට ගහන්න මම හිතන්නේ ලේසි පහසු කෙනෙකුට අමාරුයි. ඉතින් ඒ නිසා ඒක ඇතුලේ තමයි අපේ blog එක තියෙන්නේ. ඒ නිසා blog එක ගොඩක්ම ආරක්ෂිතයි. ඒ නිසා ඒක පිළිබඳව කිසිම බියක් ඇති කරගන්න එපා. ඔබ ඔබේ email එක ආරක්ෂා කරන තේ. හරි. permissions ශාන් දේවින්ද admin. ඒ කියන්නේ ඔයාලා තව කෙනෙක් ඔයාගේ blog එකට log වෙලා වෙන computer ඉඳන් ඔයා මෙහි ඉන්නවා. අපි ඔයාලාම ඔයා කතරගම ඉන්නවා. නුවර ඉන්නවා ඔයාගේ අයාලුවා. එයා නුවර ඉඳන් වෙන ලැප් එකකින් ඔයාගේ device එකකින් ඔයාගේ blog එක edit කරන අවසර දෙනවද කියන එක තමයි මෙතන තියෙන්නේ කරන්න ඕනේ. වෙන email add author කියලා කියන්නේ මෙතනින්. තව කෙනෙක් ගිහනනම් අතර ඔතන සමහර blog අඩවි තියෙනවා. හතර පහ දෙනා එකතුවලා ලියනවා. තනියම නෙවෙයි. ඉතින් එහෙම ඒවට දෙන්න පුළුවන්. ඒක admin ලා හතර පහ දෙනෙක් ඉන්නවා. blog reader කියන එක edit කළා වට private දෙන්න පුළුවන්. private only these readers කියලා කියන්න පුළුවන්. private කෙනෙකුට ඔයාලා කාට හරි මෙතන you can restrict your blog to only reader your choice. how ඒ කියන්නේ ඔයාලට මේක සීමා කරන්න පුළුවන්. ඔයාගේ only ඔයාලා විතරක් කියවනවා. however these readers ඒ කියන්නේ කොහොමවත් මේ කියවන්නම් will need to log in the before reading your blog. ඒ කියන්නේ ඔයාගේ blog එක කියවන්න කලින් ඔයාලට පුළුවන් මේ log වෙන්න දෙන්න. සමහර website වලට ගියාම log වෙන්න account එකකට log in දෙන්නවා. login වෙන්න ඉල්ලනවා. ඉතින් අපි ඒක අපේ විතරතදී login වුණා පස්සේ තමයි අපිට ඒ blog එකේ අතුලන්තය බලන්න පුළුවන්. ඉතින් එහෙම මේ විදිහට වාර දෙන්න පුළුවන් ඕන private එකක විතර. public එකක් දුන්නොත් එහෙම ඕන කෙට බලන්න පුළුවන්. load වෙන්න ඕනේ නැහැ. ඒ විදිහට පුළුවන්. ඉතින් your blog is restricted so that only blog author can read. වාර විතරක්ම බලන්න. වාර විතරක් බලන්න ඕවා මේක ලියාගන්නේ. මේ ලෝක කිසි කෙනෙක් බලන්නේ නැහැ. වාර විතරක් බලාගෙන ඉන්න පුළුවන්. මෙතන other visitors to this blog will not be able to read. ඒ කියන්නේ කිසිම කෙනෙකුට වෙන visitors ලට බෑ මේ blog එක කියවන්න. any post කිසිම post එකක්. ඉතින් ඒ විදිහට කියලා දෙනවා. හරි. ඒක තමයි මෙතන private කියලා. මෙතන save කරන්න. එතකොට sorry public private කියන්නේ බෑ sorry public කියන්න. එතකොට හැමෝටම පේනවා. ඒතර මේ setting වල basic එක විතරයි අපි ඉගෙන ගත්තේ. post and comment කියන එකට යමු. මේ setting වල ඇතුළෙම තියෙන. මෙතන තියෙනවා post show at most post හතක් days වගේ තියන්න පුළුවන්. on the main page එකේ හතක් දවසින් දවස දිනව නැත්නම් post කියලා දෙන්නත් පුළුවන්. post template
මෙතනින් ඉස්පිකේෂන් නැද්දන්න පුළුවන්. ඒක පිළිබඳව නම් මම මොනවද දෙන්නේ නැහැ. ඒක වැදගත් නැහැ කියලා. ෂෝකේස් ඉමේජ් විත් ලයිට් බොක්ස්. ඒක අපි yes කියලා දෙමු. කමෙන්ට්ස් වල කමෙන්ට් ලොකේෂන් aimed පුල් පේජ් දෙන්න පුළුවන්. මේක මේ විදිහට aimed කියන්න හරි. Who can comment? කාටද පුළුවන් කමෙන්ට් කරන්න? register user. ඒ කියන්නේ මම අර කලින් කිව්වාගේ ලොග් වෙලා ඉන්න කට්ටියට. ඔයාලගේ public එකක් නම් අනිවාර්යයෙන්ම වා anyone ඕන කෙනෙකුට පුළුවන් විදිහට තියන්න. use the google account එක තියෙනවා. ඒව දෙන්න එපා. only member of the blog members ලාට විතරයි. blog වෙන කට්ටිය විතරයි. තල් සල්ලි දීලා බලන්න කට්ටිය විතරයි බලන්න පුළුවන්. ඒව අවශ්‍ය නැහැ. anyone කියලා තියන්න. comment moderation තියෙනවා always never. ඔයාලා ඕනනම් comment එක මේ email නම් moderation email එක දිලා ඕන විදිහට පුළුවන්. මේක නම් never කිව්වත් කමක් නැහැ. ඊළඟට show word verification. කියන්නේ verification වචනේ පේන්න තියන්නලු. මේක yes කරලා තියෙන්නේ. ඒක විදිහට තියෙන ඉන්න. show back links. මේක back link links කියලා වෙනම links ජාතක් තියෙනවා. ඒ පිළිබඳව මම CEO පාඩම වෙනම කියලා දෙන්නම්. මේක hide කරලා තින්නේ. මේකත් show කරලා දෙන්න. comment from message. ඔයාලා comment කරන ගමන් මම කර message එකක් දෙන්න පුළුවන්. මෙතනින් comment කරන්න හරි ඔයාලගේ අදහස් දක්වලා යන්න හරි. ඒතර comment box එක ගන්න තමයි මේක වැටෙන්නේ. ඔයාලගේ අදහස් දක්වලා යන්න කියලා ඔයා මෙතනින් දාලා තිනවා. ඒ විදිහට දෙන්න පුළුවන්. මම කිරීම කරනවා. මෙතනින් ඕනනම් add කරගනිමේ හැකියාව තිබුණා. ඒක තමයි post and comment වල setting. email එකට අපි යන් එතකොට. හරි. ඉතින් අපි sorry මේ අපි මේ කරගත්තේ මෙතනින් save කරන්න ඕනේ. save setting. auto save වෙන්නේ. ඊට පස්සේ අපි email එකට යන් load in වෙනවා. මෙතන තියෙනවා email posting using email. මුෂාන් දේවෙන්ද කියලා secret word එකක් දීලා @blogger.com එහෙම දෙන්න පුළුවන්. public email එකක් අර disable කරලා තියෙන එක. posting use email කියන්නේ මගේ ඔයාගේ post එක ලියන ලිපිය post කරන්නලු email එක යොදාගෙන. එහෙම අවශ්‍ය නැහැ. මේ විදිහට තිබුණම ඇති. කැමති නම් ඉතින් මේ විදිහට මේ දෙන්න පුළුවන්. comment notification email ඔසන් විශේෂ දේවෙන්ද කියලා දීලා තියෙනවා. මේකත් ඕන වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි මේ විදිහට තමයි තියෙන්නේ. මේ email post එක නේ වේතරන් එක වැඩගත් නැහැ. ඊළඟට language එකක් බලමු කොහොමද කියලා. ප්‍රධාන දේ මේ language එක තෝරගන්න පුළුවන්. නමුත් මම අවසනාවට මම තහම් එක සිංහල දාලා නැහැ. සිංහල තෝරගැනීමේ හැකියාවක් මෙතන නැහැ. ඒ නිසා ඉංග්‍රීසි වලම තියෙන ඇයින මේ enable translation එක ඕනේ නැහැ. ඒක disable කරලා තියන්න. formatting එක time zone මෙතන ඔයාලට තෝරන්න පුළුවන්. මෙතනින් අතට බලමු. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කියලා පමණක් ඒවා මම දැක්කලා තියෙනවා. කොලම්බෝ කියලා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් මෙතන වෙලාව ගන්න ඕන මේක හොයන්න. western time බලමු. මේ තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කියලා පමණක් ඒවා තියෙනවා. දැන් මේකෙත් තියෙන්නේ කොලම්බෝ කියන එක. කමන්නේ වෙලාව අපි හදාගමු. එතකොට ඔයාලා post එකක් දැම්මට පස්සේ ඒ post එක දුන්න වෙලාව තමයි වැටෙන්නේ. දැන් කලින් වැරදි වෙලාවක් කරුනේ. ඉතින් මේ විදිහට දැන් පුළුවන් date header පමණ date එක මේ දිනව 2016 5 February Friday කියලා. හරි. එතකොට 10:54. ඒ මේ දේ අපිට කියන්න පුළුවන්. Okay. comment times map format මේ දේ දිනව. හරි. ඒ ටික හරි. search එතකොට අපි sorry මට save කරන්න හැම වෙලෙම මතක වෙනවා. save කරා. search preference වලට ගියොත් එහෙම බලමු. මෙතන තියෙන meta tags. meta tags කියලා කියන්නේ මේක no කරලා තින්නේ. මේක yes කළා meta tag එක දෙන්න ඕනේ. ඒක වෙනම පාඩමක් කරන්න ඕනේ. meta tag එක පිළිබඳව කියලා දෙන්නේ මේ Google එකත් එක්ක සම්බන්ධ දෙයක් මේ meta tag එක කියන්නේ. ඉතින් search preference එක පිළිබඳව අපි වෙනම පාඩමකදී ඉගෙන ගමු. මෙතනින් අපි පාඩම නවත්තලා ඊළඟ පාඩමෙන් අපි බලමු මේ ටික අපි කොහොමද කරන්නේ කියලා.